දෙරිත දිග මොසුමේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග දෙල්බලා කැලණි ගින් සහ කලුගංකා පිටාර කැලිම හේතුවෙන් ජනතාව අපදාවට ලක් වුණා. එම ගංගා සියල්ලම ආශ්‍රිතව ගංවතුර බැස යාමේ තත්ත්වයක් මෙවන විට වාර්තා වෙනවා. කැලණි ගඟ පිටාර කැලිමත් සමග ගංවතුරට හසු වූ තිබූ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශී ගංවතුර තත්ත්වයේ බැස යමින් පවතිනවා. යටව තිබූ මාර්ග ගණනාවක යලි දහවන කටයුතුද ආරම්භ කෙරුණා. දෙල්බලා ගඟ පිටාර කැලිමෙන් වැඩිම බලපෑමක් එළඹුණේ මාලිම්බඩ සහ අතුරුලිය ප්‍රදේශවලටයි. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගියද මතර අකුරැස්ස සියඹලාකොඩ අකුරැස්ස ඇතුළු මාර්ග කිහිපයක් ජලින් ජටව තිබීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. බුලටියන දේවාලයකම දොළමවත ප්‍රදේශයේ නිවාස කිහිපයකට පස්කන්දක් කඩා වැටීමෙන් අලාභ හානි සිදු වුණා. කලුගඟ පිටාර කැලිමෙන් අඟුරුවාතොට මතුරුවාවල නාර්තුපාන ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවමත් ජලින් ජටව ඇති ආකාරයයි මේ. මෙතර කිංගංගේ පැවති සුළු ගංවතුර තත්ත්වයේද පහව ගොස් තිබෙනවා. ජලකැලීම් පැවති හිනිදුම නෙළුව තවලම උඩුගම් ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර මාර්ග කිහිපයක් තවමත් ජලින් යටව පවතිනවා. මුහුදු ප්‍රදේශවල පවතින දැඩි සුළං හේතුවෙන් ගාල්ලේ දෙහිවර ජනතාව දෙහිවර කටයුතු වලින් තවදුරටත් වැළකී සිටිනවා. ව්‍යාතර ජලයේ බැස යාමත් සමග ගංවතුරෙන් යටව තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරුණා. ගංවතුර අවදානම පහව ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන කියද ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්නයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලීමක් කරනවා. දිවයිනේ ගංවතුර බලපෑමට ලක්වී ඇති සියලුම ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අඩුවන දිශාවට මේ වන විට යොමු වී පවතිනවා. මේ ගංවතුර මට්ටම් පහළ ප්‍රදේශවල රැඳී පවතිනවා. ගංවතුර මට්ටම් තවදුරටත් වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. ගංවතුර සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රචාර යොමු වෙන බව මාවට වාර්තා වෙලා තියෙනවා. විශේෂම ගම්පහ නගරයට නැවත ගංවතුරක් එන බවට ප්‍රචාරයක් යනවා. ඒ වගේම කැලණි ගඟ ආද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල ජලාශවල වාන්දරට විවෘත කරලා වතුර ඇවිල්ලා ගංවතුරක් ඇති වෙන බවට යම් පුජ්‍යලයෙන් විමසීම් සිදු කරනවා. මේ සියල්ල පදනම් විරහිතයි. මේ සියලු කටකතා විශ්වාස කිරීමෙන් වළකී සිටින කියන ඉල්ලීමත් විශේෂයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැනි අංශ විසින් මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබන කරුණු පමණක් පිළිගන්නා ලෙස ඉල්ලා සිටින අදහස් කරනවා. බවනෙල්ල මංගලගම ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් වයස අවුරුදු 3 හමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අත්තනකලු ඔය පිටාර කෙලිමත් සමග මහගං වතුර මට්ටමේ තිබූ ප්‍රදේශවල මෙවන විට පවතින්නේ සුළු ගං වතුර තත්ත්වයක්. කිරිඳි විට, රත්මල් විට, අකර විට, ඔරුතොට යන ප්‍රදේශවල පහත් බිම් සහ නිවාස තවමත් ජලින් යටව පවතිනවා. ජයල මහපාලම ප්‍රදේශයේ බෝරජ විහෙර මාර්ගය ජලින් යටව පවතින අතර පවුල් 200ක් පමණ තවමත් අවතැන්ව සිටිනවා. එම ප්‍රදේශයේ විපතටපත් ජනතාවට සහන සැලසීමට ස්වේච්ඡා සංවිධාන රැසක් කටයුතු කළා. වැසි තත්ත්වයේ ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහුගිය දිනවල පැවති වැසි තත්ත්වය විශේෂයෙන්ම නිරිත දිග කොටසට දිවයිනේ ලැබුණු වැසි තත්ත්වය අපි අඩුවීමක් මේ දිනවල අපේක්ෂා කරනවා. අද දිනේ අපි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ස්ථාන ස්වල්පයක සවස් කාලේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට කඩක් තියෙනවා. දිවිනවට මුහුදේ කාලගුණය සැලකුවාම කංකසන්තුරේ සිට මන්නාරම, පුත්තලම, කොළඹ ගාල්ල අම්බන්තොට හරහා පොතුවිල් දක්වන වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තැන් තැන්වල ඇති වෙන්නට කඩක් තියෙනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලේ හෝ රාත්‍රී කාලේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සුළං හමන්නේ නිරිත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25ක් 35ක් අතර වගේ වේවි. නමුත් කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වන වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වන වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය
කිලෝමීටර් 50ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙන්නත් පුළුවන්. ධීවර ජනතාවට කියනවා මේ ගැන අවධානයෙන්, ඒ වගේම නාවික ප්‍රජාවට මේ ගැන අවධානයෙන් මුහුදු ගමන්වල යෙදෙන්න කියලා.